අයුබුවන් ලංකාවේ ප්‍රථම සහයකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් මම උදිත් සමීර බණ්ඩාර ප්‍රථමින් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ඓතිහාසික සෙංකඩගල පුර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රම්දෝලි පෙරහර වීදි සංචාරය ආරම්භයි. බුද්ධ ශාසනයට වර්තමානයේ එල්ල වී ඇති අභියෝගයක් ඕමල්පේ සෝභිත නාහිමියෝ හෙළි කරති. මේක වාර්තා කළේ ඩේලි නිවුස් පත්තරේ 5 වෙනි පිටුවේ. මේවට දීලා තියෙනවා විවරණ, නියුඩිටි ඉස් ද බෙස්ට් පොලිසි. මේ කුමක්ද අරමුණ? වසවිස යෙදූ පළතුරු වල වියෙන් ජනහිත සුව පතා මැනින් පොදු වෙළඳ ප්‍රජාව ඉවත් වෙති. ගොවියාගේ අනාගතය රටේ ජනතාවගේ ජීවිතය කියලා මම බලාපොරොත්තු වෙමි. මේ ප්‍රයත්නයේ රට තුලා රට පුරාම ක්‍රියාත්මක කිරීමට අපිට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරති. ටොන් ගණනක් ඝන අපද්‍රව්‍යයන් මා උස්සා කැලේ ජලාශයෙන් ඉවත් කෙරේ. වැඩි සංචාරක ආකර්ෂණයක් හිමි කරගත් තායිලන්තයේ වට්ටාරා විහාන් විහාරස්ථානය. පින්සල වෙනුවට කාචයත් සායම් වෙනුවට හිරු එළියත් භාවිතයෙන් සිතුවම් කරණයේ යෙදෙන සිත්තරුවා. සෙංකඩගලපුර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්තුලි පෙරහර මේ වන විට වීථි සංචාරය ආරම්භ කර තිබේ. පෙරහර මංගල්‍යයේ පළමු රන්තුලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරිණ. පළමු රන්දෝලි පෙරහැර ඊයේ පස්වරු 7:30 වී මිනිත්තු 37ට යෙදුණු සුබ මොහොතින් සතර මහා දේවාල පෙරහැර සමගින් ආරම්භ කෙරිණ. දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය ඔස්සේ රජ වීදීන් ඉහළට විත් රන්දෝලි ගමන් කරවීමෙන් පෙරහැර අවසන් කෙරිණ. එමෙන්ම දෙවන රන්දෝලි පෙරහැර අද පස්වරු 7:30 වී මිනිත්තු 2ට යෙදුණු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ආරම්භ කෙරිණ. ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යයේ එතෙක් මෙතෙක් උත්තම ශ්‍රී සදහතුක කරඬුව වැඩම කරවීමට පෙරපින් මහිමේ ලත් හස්තිරාජ වංශය පිළිබඳව සුසන්දිශ්‍ය තබන සටහනක් දැන්. මෙවර හස්තිරාජ පරම්පරාවේ කල එලි මංගල්‍යයක් බඳු ඇසළ පෙරහර දුරාතීතේ පටන්ම අලියතුන්ගෙන් පොහොසත්ව පැවතුණු බව පෙරහර ඉතිහාසය සාක්ෂි සපයනවා. ඉතිහාසය පුරාම දළදා පෙරහරේ අලියතුන් ගමන් කළද ඒ සෑමතර ප්‍රකට ඇත් රජුවන්නේ දළදා මාලිගාවේ රාජා හස්තිරාජයයි. 1937 ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී වූ රාජා හස්තියා වසර 50ක් අඛණ්ඩව පෙරහැරේ ගමන් කර තිබෙනවා. 1951 සිට 1987 වර්ෂය දක්වා සදහතුක කරඬුව වැඩම කරවීමට රාජා හස්තියා පුණ්‍යවන්ත වෙනවා. 1988 ජූලි 10 වනදා ලෝකවාසී බෞද්ධයන්ගේ නොමද වන්දනාවට පාත්‍රවන දළදා සමිඳුන් සෙවණේ දිගු කලක් වාසය කළ රාජා හස්තියා මිය යන්නට යෙදුණා. දළදා මාලිගාවේ රාජාගෙන් අභාවයෙන් පසු වසර ගණනාවක්ම පෙරහර කරඬුව වැඩම කරවීමේ පින් මහිමය අත්පත් කරගත්තේ රත්නපුර මහා සමන් දේවාලයේ හෙයියන්තුඩුවේ රාජා හස්තියායි. හස්තිරාජයන් අතර කැපී පෙනෙන දළ යුගලයකට උරුමකම් කියමින්
මෙරට හස්ති රාජ වංශය සෝභාමත් කළ හෙයන්තුඩුවේ රාජා හස්තියා 1991 සිට 2000 වසර දක්වා සදහතුක කරඬුව වැඩමවීමේ වාග්ය හිමිවනවා. පිටිය ගංගරාමේ රුවන් රාජාද කන්ද උඩරට ඇසල පෙරහරේ සදහතුක කරඬුව වැඩම වූ මංගල හස්ති රාජයෙක්. දල යුගලයක උරුමකාරයෙකු වූ පින්වන්ත රුවන් රාජා 2003 වසරේදී මෙලොවෙන් සමුගන්නට විය. මෙල්ලංගොඩ රාජා හස්තියාද මහනුවර ඇසල පෙරහරේ සදහතුක කරඬුව මෙන්ම සතර දේවාලයන්හි දේවාභරණ වැඩමවීමේ අවස්ථාව හිමිකරගත් හස්ති රාජයෙක්. එකල ආසියාවේ දිගම දළ ඇතු ලෙසින් මෙරට හස්ති රාජ වංශය උපවත් කළ තෙදති මෙල්ලංගොඩ මගුලැතු 2011 වසරේ අගෝස්තු 3 වෙනිදා අවසන් හුස්ම පොද වාතලයට මුසු කළේය. මෑත කාලයේ මියගිය වැවල දෙනියේ රාජා හස්තියාද සුවිශේෂී අලංකාරයකින් යුත් අභිමානවත් දල යුගලක් හිමි සදහතුක කරඬුව වැඩම වූ හස්ති රාජයෙක්. රුහුණු මහා කතරගම දේවාලයට අයත් වාසනා හස්ති රාජයාද මෙරට සිටිනා සද්ධන්ත හස්ති රාජයන් අතර විශාලතම හස්ති රාජයෙක්. ශ්‍රී දළදා පෙරහරේ කරඬුව වැඩම කරවීමේ පුණ්‍යවන්ත පින්කමට පේවී සිටින මගුලැතුන් අතර මෙවර ඒ උත්තම භාග්‍ය හිමිවන්නේ 13 වෙනි වරටත් නැදුන්ගමුවේ රාජා හස්තියාටයි. ගම්පහ නැදුන්ගමුවේ සිට කන්ද උඩරට බලා අවවැසි නොතකා ගිනියම් වූ මහමග දින 7ක් තිස්සේ නැදුන්ගමුවේ ඇත් රජු පාගමනින්ම සම්ප්‍රාප්තිය සිදු කරන්නේ ශාන්ත ලීලාවෙනි. නුවර වැවත් මහමළුවත් අතරින් පෙරහර මගට පිවිසි පින්වත් මගුලැතු නුවර වීදි පුරා ඇවිද ගොස් රජ වීදිය ඔස්සේ දළදා මැදුරට පිවිස මහා වාහල් කඩින් ගෙවැදි සදහතුක කරඬුව මාලිගා අභ්‍යන්තරයට වැඩම කර වූ පසු දළදා මාලිගාව නමස්කාර කරන්නේ පාරිලෙය ඇතු බුදුරදුන්ට උපස්ථාන කළාසේම දිවමන් බුදුන්වන් දළදා සමිඳුන්ට තමන් ඇතුළු හස්තිරාජ පරපුරෙන් පිදෙන උත්තම පූජාව තවත් චිරාත් කාලයක් ඉෂ්ට සිද්ධ කරන්නට දළදා සමිඳුන්ගේ පිහිට ආශිර්වාදය පතන්නට මෙනි. පින්හඳරන් පෙරනේ දීපතූප නමදින නීති සසරේ ධාතු හිසින් ගත් ඒ පින්බලයේ ආසිරිවේ සසරේ ඇත් මෙරට සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගකීම රජයට පමණක් නොව බෞද්ධ ප්‍රජාවටද සමානව පැවරී ඇති බවත් ශාසනය සුරක්ෂිත කිරීම යනු උත්සව වැඩසටහන් පැවැත්වීම නොව බෞද්ධ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම බවත් පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති. උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ කොළඹදී පැවති පුණ්‍යෝත්සවයකදීය.
වර්තමානයේ බුද්ධාම කෙරෙහි ඇතිවී ඇති ප්‍රතිවිරෝධීතාවයන් පිළිබඳවද නාහිමියෝ මෙහිදී අනාවරණය කළහ. අද මේ රටේ දහම් පාසල් දස දහසකට වැඩිය ක්‍රියාත්මකයි. ඒ දස දහස තුළ 20 ලක්ෂයකට වැඩි ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපනය ලබනවා. 130,000ක් පමණ ස්වේච්ඡාවෙන් අපේ ස්වාමීන් වහන්සේලා තරුණ තරුණියනුත් මේ උදාර ව්‍යාපාරයට කැප වෙලා ඉන්නවා. මේ ව්‍යායාමය සාර්ථක කරලන්න අවශ්‍යයි වගකිව යුතු කණ්ඩායම් දෙකක එකතුව. අත්‍යවශ්‍ය වශයෙන්ම ආණ්ඩුව, රජය. ඒ වගේම බෞද්ධ ජනතාව, ගිහි පැවිදි බෞද්ධ පිරිස. රජයත් ගිහි පැවිදි බෞද්ධ පිරිසත් මෙන්න ප්‍රධාන වගකිව යුතු ආයතන දෙක. රජයට තියෙනවා ප්‍රධානතම වගකීම, සමාන්තර වගකීමක් තියෙනවා බෞද්ධ සමාජයට. මේ දෙගොල්ලම සමාන්තර ලෙස මේ සඳහා කැපවිය යුතුයි. මේ පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා වුණා. ශාසනය රකින්නවා යයි කියන්නේ පන්සල් වලට ආධාර දීම, පෙරහැර පැවැත්වීම, උසව පැවැත්වීමද? එසේ නැතිනම් ශාසනය රකින්නවා කියන්නේ බෞද්ධ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන එකද? මේ රටේ පන්සල් 9,677ක් තියෙන විට තැබෑරුම් 23,640ක් තියෙනවා. සදාචාරය පිළිබඳව අපි ගන්නා උත්සාහය අසාර්ථක වන්නේ කෙසේද? රාජ්‍ය අනුග්‍රහය යටතේ මධ්‍යසාර ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසීම, මේක බරපතල ව්‍යෝල්සහගත තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි, බුදුදහමට විරුද්ධව, බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධව විවිධ ආකාරයෙන් එළඹෙන ප්‍රතිවිරෝධතා මැඩලන්න ක්‍රමයක් අපට තවම නැහැ නේද කියලා හිතනකොට, ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, අපි අසරණ වෙලා වගේ දැනෙනවා. ඉතාමත් මෑතකදී නිදර්ශනය, ශ්‍රී ලංකාවේ තියෙනවා විශේෂ කාර්යාංශයක්, ජාතික සමගිය හා සංසිඳියාව ඇතිකරලීමේ කාර්යාංශය. මේ කාර්යාංශයේ මගින් අලුතෙන් නාට්‍ය නිර්මාණ සංවිධානය කළ තියෙනවා. අලුතෙන් නාට්‍ය නිර්මාණ 10ක්. කුමටද මේ? ජාතික සංහිඳියාව, ජාතික සමගිය ඇති කරන්න. මේ නාට්‍ය නිර්මාණ දැන් සූදානම් රජයේ ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන්න. මේ නාට්‍යවල නම් එකක් තමයි තරුවන් සරණයි. එක නම තෙරුවන් සරණයි යන්න උපහාසයට යකරන හැටි. අනිත් නාට්‍ය නිහොන් සුව ලැබේවා, නිවන් සුව ලැබේවා යන්න උපහාසයට යොමු කළ හැටි. තවත් නාට්‍යයක් තියෙනවා. මට සමාවෙන්න මූලාසනයෙන් මට සමාවෙන්න කියන්න වෙලා තියෙනවා. කාගේ දැනගැනීම සඳහා? නිර්වස්ත්‍රං පරමං සුඛං. මේක වාර්තා කළේ ඩේලි නිවුස් පත්තරේ 5 වෙනි පිටුවේ මේවට දීලා තියෙනවා විවරණ. නියුඩිටි ඉස් ද බෙස්ට් පොලිසි. මේ කුමක්ද අරමුණ? වසවිසය දූ පළතුරු අලවිය නවතා දැමූ බව කොළඹ මැනින් පොදු වෙළඳ ප්‍රජාව පවසති. රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ. මේ බව අනාවරණය කරුණේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. වසවිස යෙදූ ආහාර පරිභෝජනය මෙරට ජනතාව අතර බහුලව දක්නට ලැබෙන බෝනවන රෝග සඳහා ප්‍රධානතම හේතුව බව වෛද්‍ය මතයයි. මේ පිළිබඳ සැලකිල්ලටගෙන කොළඹ මැණික් වෙළඳ ප්‍රජාව කෘතිම රසායනික ද්‍රව්‍ය යොදා ඉද වූ පළතුරු අලවිය නවතා තමා තිබේ. වසවිස නැති රටක් යන සංකල්පයට තම වෙළඳ ප්‍රජාව පූර්ව ආදර්ශය සපයා ඇති බවත්, දීප ව්‍යාප්තව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. රජරට විශ්වවිද්‍යාලයේ විද්‍යාංශයේ මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමාට එතුමත් එක්ක කතා කරපුවම එතුමමගෙන් පළමුවෙන් ඇහුවේ, මට කියන්න පුළුවන්ද ඔබතුමා බෞද්ධයෙක්ද කියලා. මං කිව්වා ඔව්. එහෙමනම් බුදුදහමේ මිනිස්සු මරන්න තියෙන එක ක්‍රමයක් තමයි ආයුධ විකිණීම. ඊළඟ ක්‍රමය තමයි මේ මිනිස්සුන්ට වස කැවීම. එතකොට බුදුදහමට අනුව ඔබතුමාලා මිනිස්සු මරණ යම් වැඩකට සම්බන්ධයි. ඒ වෙලේ මම එතුමාට කිව්වා, මහාචාර්යතුමනි සමාවෙන්න
අපේ දැනුමක් ඇතුව මේක සිදු වුණා නෙමෙයි. මං හිතනවා 2008 විතර වෙනකන් අපි ලංකාවේ කියන්නේ පළතුරු වික ප්‍රධානම ආයතනය හැටියට මැනින් වෙළඳපළ ස්වභාවික ක්‍රමවේදයන්ට පළතුරු ඉදවල තමයි පළතුරු වික්කේ. නමුත් පසු කාලීන කාගේ ඇවෑමකින් මේ කරන්නේ? මොකද අපි පිටිපස්සට ගිය දේවල් කාගේද වැරද්ද කියලා හොයන්න ඕනේ නැහැ. අපිට උවමනාව තියෙන්නේ වරද හඳුනාගත්තා වරදෙන් මිදෙන ක්‍රමවේදේ විතරයි අපිට උවමනා වෙලා තියෙන්නේ. එතකොට පසු කාලීනව ඒ සිදුවුණු සිදුවීම තුළ මැනින් වෙළඳපළට මේ කෙසෙල් ඉදවීම සඳහා මේ එතරල් කියන රසායනිකය විවිධ නම් වලින් ආවත් එතරල් තමයි මේකේ මූලික මේක. මේක ගහලා කෙසෙල් ඉදවනකොට හෙට වුමනා කෙසෙල් ප්‍රමාණය අද ඕන හැටි ඉදව ගන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා. අද ඉදවපු කෙසෙල් ටික හෙට විකුණන්න බැරි වුණොත් හෙට අර කොළපාට ලොරි ටිකක් එනවා විශාල ප්‍රමාණයක් අරගොඩට දාන්න. එතකොට ඔබතුමාලා ගෙදරට ගෙනියන කෙසෙල් ඇවරියා. කෙසෙල් ඇවරියම එක සැරේ කන්නේ නැහැ. කෙසෙල් ගෙඩි දෙකක් තුනක් කාලා පොත්ත තිබිලා විනාඩි දෙකක් තුනක් යනකොට පොත්ත කළුපාට වෙනවා. ඊළඟට තව කෙනෙක් කෙසෙල් ගෙඩියක් කන්න කියලා බලනකොට කෙසෙල් ඇවරියම කළුපාට වෙලා තියෙනවා. එතකොට ඇත්තටම අපි මේක දැනගෙන හිටියේ නැහැ. ගොවියෝ ස්වභාවයෙන්ම විද්‍යාත්මක පැත්තක් ගැන දන්නේ නැහැ. ඒ අයට කියලා දෙන දේ තමයි කරලා තියෙන්නේ. අපි ඉදිරි කාලයේදී සැබවින්ම ගොවියන් හැටියට කුසින් නිෂ්පාදන කරන ව්‍යාපාරිකයන් හැටියට අපි බලාපොරොත්තු වෙනවා මේ රට වසවිස නැති රටක් හැටියට, වසවිස නැති ආහාර වේලක් දෙන රටක් හැටියට අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ 225 දෙනාටම මේ පිළිබඳ පත්‍රිකාවක් යවුවා. මේ වෙනකොට 3 දෙනෙක් විතරක් අපිට යම් වූ අදහසක් ඉදිරිපත් කළ දෙනවා. අපි එතුමන්ලාටත් මේ මාධ්‍යමේ නැවතත් කියනවා ඔබතුමාලගේ සහයෝගය දෙන්න ගොවියාගේ අනාගතය, රටේ ජනතාවගේ ජීවිතය කියලා මම බලාපොරොත්තු වෙමි. මේ ප්‍රයත්නයේ රට තුලා රට පුරාම ක්‍රියාත්මක කිරීමට අපිට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කර සිටිනවා. ජාතික ජලවිදුලි බල පද්ධතියට විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයන මාවුස්සා කැලේ ජලාශය වෙත දිරානොවන ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුවන බව විදුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පසුගිය කාලයේ පුරා අනාවරණය කළේය. එම ඝන අපද්‍රව්‍ය ජලාශය නිවත් කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරිණ. ශ්‍රේපද රක්ෂිතයෙන් ආරම්භ වී නල්ලතන්ඩිය හරහම් අවස්සා කළේ ජලාශයට ජලය කලා එන මොහිනී දෑල්ල සහ සීතගඟුල ඔය ජලාශයට එක්වන ස්ථානයේ ජලය පාවෙමින් තිබූ ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් ඇතුළු දිරානොවන ඝන අපද්‍රව්‍ය තොගයක් මෙහිදී ජලාශයෙන් ඉවත් කෙරිණ. විදුලි බල මණ්ඩලයේ ආරක්ෂක අංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ප්‍රදේශවාසීන් සහ පරිසර සංවිධාන මේ සඳහා එක් වූහ. මේ වන විට දිරානොවන ඝන අපද්‍රව්‍ය ටොන් ගණනක් මාවුස්සා කැලේ ජලාශයට එකතු වීම හේතුවෙන් විදුලිය නිෂ්පාදනයට ජලය ලබා ගැනීමේදී ගැටලු රැසක් මතු ඇති අතර මෙම ජලාශය ජලය පානීය ජලය ලෙසින්ද යොදා ගන්නා බවත් එබැවින් ඝන අපද්‍රව්‍ය මාවුස්සා කැලේ ජලාශයට මෙන්ම පවතින කිසිදු ජලමූලාශ්‍රයක් වෙත බැහැර කිරීමෙන් වළකින ලෙස පරිසරවේදී හු ජනතාවගෙන් ඉල්ලා සිටිති. තායිලන්තයේ වට් ඉන්තරා විහාන් බෞද්ධ විහාරස්ථානය කෙරෙහි දැඩි සංචාරක ආකර්ෂණයක් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඒ පුවතත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. තායිලන්තයේ බැංකොක් නුවර බංක්ලාම්ස් ප්‍රදේශයේ පිහිටි වත් ඉන්ත්‍රා විහාන් බෞද්ධ විහාරස්ථානය ආයුත්‍යාව රාජධානි සමයේ ඉදිකරන ලද රාජකීය විහාරස්ථානයකි. ආයුත්‍යා ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයන්ට අනුව මෙම විහාරස්ථානයේ විහාරාංග ඉදි කර ඇත. මීට අමතරව මෙම විහාරස්ථානයේ ඉදි කර තිබෙන හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ කෙරෙහි පවතින්නේ දැඩි සංචාරක ආකර්ෂණයකි. උසින් මීටර 32කින් යුත් මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ 1978 වසරේ ඉදි කර තිබේ. සංචාරකයන්ගේ පහසුව සඳහා ඉදිරියේදී මෙම විහාරස්ථානය ආශ්‍රිතව සංචාරක කලාපය ප්‍රවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පින්සල වෙනුවට කාචයත්, සායම් වෙනුවට සූර්යාලෝකයත් භාවිත කරමින් සිතුවම් නිර්මාණකරණයේ යෙදෙන ශිල්පියෙකු පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලීත්වයට සීමාමායිම් නැහැ. මේ කියන්නේ එවැනි නිර්මාණශීලී සිත්තරෙක් පිළිබඳව.
සිතර කිව්වම අපිට පුරුදු පින්සලක් සහ සායම් අතින් අරන් ඉන්න කෙනෙක්ව. ඒත් මේ සිතරා ඊට වඩා ගොඩක් වෙනස්. මේ සිත්තරාගේ පින්සල වෙනුවට අතේ තියෙන්නේ කාචයක්. සායම් වෙනුවට ඔහු භාවිත කරන්නේ හිරුවැලිය. කාචයෙන් සහ හිරුවැලියෙන් තමයි ඔහු සිතුවම් නිර්මාණය කරන්නේ. ඔහු නමින් මයිකල් පපඩාකිස්. බොහෝ පිරිසක් ඔහුව හඳුන්වන්නේ සබ්ස්ක්‍රයිබ් ලෙසින්. ලී පෘෂ්ඨයක මතට හිරුවැලිය කාචයක් හරහා පතිත කරවීමෙන් තමයි මේ අපූර්ව සිතුවම් ඔහු නිර්මාණය කරන්නේ. එක් සිතුවමක් නිර්මාණය කිරීමට ඔහුට පැය 30ක පමණ කාලයක් ගත වෙනවා කියලයි වාර්තා වෙන්නේ. බලන්න ඔහුගේ නිර්මාණවල අපූර්ව. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අපි අලිත් හෙට හමුවෙමු. එතකොට ඔබ සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.